අයබුවන් ජයවා. මෙම වීඩියෝයක් දාන්න මුලින්ම හිතුවේ කාරණාටයක් සම්බන්ධයෙන් ප්‍රේක්ෂක වෙන ඔගල්ලන්ට පාදන්නුවර නිසා ඉතින් අර ඉස්සල්ලාම මේ වීඩියෝ පටන්ගන්න ඉස්සල්ල වැටුනා පොඩි රූපරාමුවේ ඔගොල්ලු දකින්න ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර සම්බන්ධී. ඉතින් මේ ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර සම්බන්ධයෙන් මට දීලා තියෙන කමෙන්ට්සන්ට අනේ බොහොම ස්තුතියි. ඔගොල්ලෝ ප්‍රේක්ෂකයෝ ඉන්න හින්ද තමයි කලාකාර වෙන අපි ජීවත් වෙන්නේ, අපි නිර්මාණ තුළින් ඔගොල්ලොත් එක රැඳෙන්නේ. ඉතින් අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ලොල්ලෙස පේජ් එකේ බොම්බයි මොටයි කියන ක්ලිප්ස් එකේ බොම්බයි මොටයි ප්‍රඩක්ට් එකේ පස්සේ මම පෙනී හිටින්නේ නැහැ. ඉතින් ගොඩක් අහනවා එහෙම තරහා වෙලාද එහෙමද මෙහෙමද කියලා. නමුත් එහෙම දෙයක් නැහැ, කිසිම තරහක් නැහැ. يعني මම වැඩ කරපු මම ඉතාමත් ලස්සනට බොහොම සන්තෝෂයෙන් හිටපු බොහොම හොඳ කට්ටියක් ඉන්න හොඳ යාළුවෝ පිරිසක් ඉන්න තැනක් තමයි මේ ඒ නිෂ්පාදනායතනේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම මේ නානා කියන පේජ් එක මේ චැනල් එක පටන් ගත්තා. ඉතින් ඒ පටන් ගත්ත එකට එතර නිෂ්පාදකවරයා අකමැති වුණු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔහු තීරණය කරා වෙන කෙනෙක්ව දාලා ඒ බොම්මයි ප්‍රඩක්ට් එක කරනවා කියලා. ඉතින් ඒ වෙනුවට ඉතින් මම වෙනුවට වෙන කෙනෙක් දැන් ඇඩ් කරනවා. ඉතින් හොඳයි, සන්තෝෂයි. ඒත් මගේ හොඳ යාළුවේ. ඉතින් ප්‍රේක්ෂකයන්ට මගෙත් එක රැඳිලා ඉන්න පුළුවන් නම් ඔගොල්ලෝ මං වෙනුවෙන් ඉන්න ප්‍රේක්ෂක මම චැනල් එක පටන් ගත්තා නාන ලින්ක් එක තියෙන ඔගොල්ලන්ට පේන්න. ඉතින් ඒ චැනල් එකට එල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒකෙන් එන නිර්මාණ ඒකේ එන වැඩසටහන් ඔගොල්ලෝ රසවිඳින්න. ඉතින් ගොඩක් කට්ටේ තිබ්බා තඩියාකෝ තඩියාකෝ කියලා මේ කමෙන්ට්ස්වල. ඉතින් පරණ තඩියා හොඳයි එහෙම කියලා එහෙම දෙයක් නැහැ. ඇත්තටම දැන් ඒ චරිතය කරන්න හොඳ මගේ හොඳ යාළුවේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම කියන ඒකේ තරම් දෙන්නේ ඒක මම හිටපු තැන. ඉතින් මම ඉතාමත් ආදරය කරපු ඉතාමත් කියන්නේ කැමැත්තෙන් නිර්මාණ කරපු තැන. මේ ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් රසවිඳින්න. නමුත් මගේ රසාස්වාදයත් ඔගොල්ලෝ බලාපොරොත්තු වෙනා නම් එන්න නානගින චැනල් එකට. ඉතින් ඒකේ මම යම්කිසි විදිහකට පටන් ගත්තා හොඳ ස්ටයිල් එක. නමුත් ඔඩියන්ස් එකට ගැළපෙන විදිහට තනන ගොඩක් දෙනෙක් මට කතා කරලා ගියා ඒ කරන වෙනසට තව කැරක්ටර්ස් එකතු කරන්න කියලා. ඉතින් මම තීරණය කරා මේ තව කැරක්ටර්ස් මගෙත් එක්ක මේ නිර්මාණ වලට එකතු කරන්න. ඉතින් තව ඉදිරියේදී ඔයගලන්ට මේ නානා චැනල් එකේදී තව අලුත් චරිත එකතු වෙනවා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මම බලාපොරොත්තුවක් තියෙනවා පොඩි චැරිටි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. එයන්නේ මටත් මහා සල්ලයක් තියෙන කෙනෙක් නෙමෙයි, මට කවුරුත් දෙන්නේ නැහැ. නමුත් මට මේ YouTube එකෙන් තාම ආදායමක් එන්න පටන් ගත්තේ නැහැ. නමුත් මගේ අතේ තියෙන සල්ලි වලින් සහ මගේ මිත්‍රෙක් කිප දෙනෙක් ඉන්නවා, ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. يعني අපේ සමාජයේ ඉන්න මිනිස්සු අපි උදව් කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට අපිට පුළුවන් විදිහට මට පුළුවන් විදිහට මම මේ ඒගොල්ලන්ට උදව් කරන්න තීරණය කරා. ඒ සම්බන්ධයෙන් පුංචි මට පුළුවන් විදිහට මම කරන්නේ. ඉතින් පුංචි උදව් කරනවා. මම හිතනවා අපි දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඒගොල්ලෝ එහෙම දෙයක් කරන්නත් තීරණය කරා. ඉදිරියේ ඒ සම්බන්ධවත් ඕගලන්ට දැනුම් දෙන්න. ඊට අමතරව මේකේ මේ දැන් පෙළ ගැසෙන නිර්මාණ පෙළට අමතරව ඉදිරියේදී වෙනස් මාතෘකා යටතේ වෙනස් ආරකට මම නිර්මාණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සින්දුවකුත් කරා නිල් කොළ රතු. ඒකටත් ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් බොහොම ස්තුතියි නවදත් කියන ඔගොල්ලන්ට.
මම ඉතින් අර ආපු තැනින් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ නැවතත් පතක් කරන්නේ. ඒගොල්ලොත් එක කිසි තරහක් එහෙමකුත් නෑ. මම වෙනුවට වෙන කෙනෙක් එතන ඉන්නවා. ඉතින් මගෙත් එක්ක එකතු වෙන්න ඕන නම් නැවතත් මගේ channel එක එන්න subscribe කරන්න. ඉදිරියේදී අපි වෙනස් වෙනස් විදියට හම්බ වෙමු. මම කරන නිර්මාණවල හොඳ නරක විවේචන ඒ දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ කියන්න. එච්චරයි ඉතින් මට කියන්න තියෙන ඕගොල්ලන්ට ඕ කියන්නේ ප්‍රේක්ෂකයන්ට දැනුවත් කරන්න මට අවශ්‍යතාවයක් වුණා. මොකද අර කමෙන්ට්ස් ටික දැක්කම මට හිතුණා මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ට කිව්වොත් හොඳයි කියන කාරණේ. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න හැදුවේ. ඔයගලන්ට බොහොම ස්තුතියි මගෙත් ඒක කරලා දීලා හිටියට. ඉතින් ඉදිරියේදීත් මාර්ත කරන් දීලා ඉන්න නැවතත් මතක් කරනවා නාන channel එක subscribe කරන්න. ඉදිරියේදී අලුත් රසහන් වලින් අපි හමු වෙමු. ජය වේවා.